කොදෙව් ක්‍රීඩකයෝ කියන්නේ අතීතයේ ඉඳන් ජව සම්පන්න ක්‍රීඩකයෝ කියලා තමයි පිළිගැනීම තිබුණේ. කොදෙව් ක්‍රීඩකයෝ කිව්වම අපිට මතක් වෙන්නේ අඩි 6කට වැඩිය උස 6-4 ක්‍රීඩකයෝ. අපි මේ කතා කරන ක්‍රීඩකයා ඊට වැඩිය ටිකක් වෙනස්. මේ ක්‍රීඩකයා උස විතරක් නෙමෙයි, ටිකක් තරබාරු ක්‍රීඩකෙක්. ඇත්තටම යෝධයෙක්ගේ පෙනුමක් තමයි මේ ක්‍රීඩකයාට තියෙන්නේ. ඉන්දියාව එක්ක සෙල්ලම් කරන ටෙස්ට් සංචිතයට නම් වීමත් එක්ක ක්‍රිකට් ලෝකයේ වැඩි කතාබහට ලක්ුණු මේ ක්‍රීඩකයා තමයි රකීම් කොරන්වෙල්. මේ ක්‍රීඩකයා කොදෙව් සංචිතයට එන්නේ පළමු පෙළ ඉහළ දක්ෂතාව පෙන්නලා. කොදෙව් පළමු පෙළ තරගාවලියේ අවසාන තරග වාර කිහිපයේ සාර්ථකම පන්දු යවන්නා විදියට හිටිය කොරන්වෙල් ටෙස්ට් තරගවලට වැඩි ඇල්මක් දක්වනවා කියලා තමයි ඔහු කියන්නේ. මම හිතන්නේ මම සෙල්ලම් කරන විදියක ගොඩක්ම සුදුසු ටෙස්ට් ක්‍රිකට් වලට. මොකද ටෙස්ට් ක්‍රිකට් සෙල්ලම් කරන එක ලේසි නෑ. දක්ෂතාවයේ දවස් 5ක් තියා ගන්න ඕන. මානසික සූදානම ඉහළ මට්ටමක තියෙන්න ඕන. ඒ අභියෝගයට මම ගොඩක් කැමතියි. පළමු පෙළ තරගවල ඒ අභියෝගයට මුහුණ දීලා මම සාර්ථකයි කියලා තමයි මම හිතන්නේ. කාලයක් දක්ෂතා අතර ඉඳලා මේ වෙද්දි ටෙස්ට් සංචිතයට තේරලා ඉන්න එක ගැන නම් ලොකු සතුටක් තියෙනවා. ක්‍රිකට් ලෝකයෙන් බලාගෙන ඉන්න මේ කොදෙව් යෝධයා තමන්ගේ ආසම ක්‍රීඩකයා ගැන කියන්නේ මේ වගේ කතාවක්. මගේ ක්‍රිකට් වීරයා තමයි ජැක් කලිස්. එයා තුන්ගිරියව් ක්‍රීඩකයෙක් විදිහට සෙල්ලම් කරපු විදිය මම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ. කලිස් පිටිය මැද කළේ මොනවද? අන්න ඒ දේ කණ්ඩායමට දෙන එක තමයි මගේ අරමුණ. මගේ දක්ෂතාවලින් මට කලිස්ව පෙනෙනවා නම් අන්න ඒක තමයි මගේ ඉලක්කය. කොරන්වෙල් තමන් දැක්ක මතක හිටින ඉනිම ගැන කියද්දි කියලා තිබුණේ බ්‍රයන් ලාරා ලබා ගන්න ලකුණු 400 තමන්ට අමතක වෙන්නේ නැති ඉනිමක් කියලා. මම බලපු තරග වලින් වඩාත් මතකයේ රැඳුන ඉනිම තමයි 2004 බ්‍රයන් ලාරා ලබා ගත්ත ලකුණු 400. ඒ ඉනිම් බලද්දී කවදාකහරි කොදෙව් කණ්ඩායමට සෙල්ලම් කරන්න ඕන කියන දේ ගැන ලොකු ආසාවකුත් දැනුණා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.